අයිබෝවන් සුබ දැස්සනක්. සේමිනි, දැන් මේ වර්තමාන සමාජය ඇත්තරම අපි බලාපොරොත්තු වෙන සමාජයද? අපි කාගේ මේ ප්‍රශ්න ඇහුවත් ඔවුන් අපිට දෙන උත්තරය තමයි නැහැ. මේක අපි බලාපොරොත්තු වෙන සමාජය නෙවෙයි කියන එක. හැබැයි අපි ඇත්තටම වැඩ කරන්නේ අපි අපේක්ෂා කරන සමාජය නිර්මාණය කිරීම වෙනුවෙන්ද කියන ප්‍රශ්නෙත් මේත් එක්ක අපි ඉදිරියට එනවා. අපේ මේ දෙබිඩි පැවැත්ම අවබෝධ කරගෙන අපි වැඩ කරොත් අපිට පුළුවන් අපි සත්‍ය වශයෙන්ම අපේක්ෂා කරන යහපත් සමාජය සහ ලෝකය හෙට දවසේදී නිර්මාණය කරන්න. මොකද අපිම මේ සමාජය අයහපත් තැනක් බවට පත් කරලා අපිම ඒ හෙළා දකිනවා. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරමු එකට එකවන්ව කියන යෝජනාවත් සමග ආරම්භ කරන්නට සූදානම් The Morning Briefing Offbeat 24. අද පෙබරවාරි මාසේ 17 වෙනි සිකුරාදා. අපි මුලින්ම බලන්නේ දිනමින වෙබ්බඩවේ පළවෙනි පුවත්වලට විදුලි ගාස්තු සංශෝධනය අසීරුවට පත්වන අයට ජනපති නියමෙන් සහන ලබා දෙනවා කියලා මේ පොතක් සඳහන් වෙනවා. මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග දුෂ්කරතාවලට පත්වන පාර්ශවයන්ට සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන් බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළා තියෙනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කරේ ඊයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී බවයි මෙහි සටහන් වෙන්නේ. විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමග විදුලි කප්පාදුව ඊයේ සිට අත්හිරවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කළ බවත් ඒ අනුව මින් ඉදිරියට අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි රජය පවත්වාගෙන යන අධ්‍යාපන හා අධ්‍යාපන ආයතන හා සියලු ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන ඉන්දිය ඩොලර් මිලියන 100ක ණය ක්‍රමය යටතේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවට මෙහි පළවෙනවා. ඒ වගේම තමයි තවත් පුවතක් සඳහන් වෙනවා දිස්ත්‍රික්ක 13ක් ඩෙංගු අවදානමේ බවට. ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලමැදුළු දිස්ත්‍රික්ක 13ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන් ප්‍රකාශයට පත් කළ තියෙනවා කියලා මෙහි සටහන් වෙනවා. පසුගිය සතියේ පමණක් ඩෙංගු ආසාදිතයන් 1672ක් වාර්තා වූ බවත් මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ආසාදිතයන් 11709ක් වාර්තා වෙලා තියෙනවා කියලා මෙහි සටහන් වෙනවා. ඒ වගේම තමයි පසුගිය සතියේ වාර්තා වුණු 1672කින් අඩකට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ බවටත් මෙහි සටහන් වෙනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් 810 දෙනෙක් වාර්තා වූ බවට මෙහි සටහන් වෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 364ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 111ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 335ක් ලෙස වාර්තා වෙනවා. තවත් පුවතක් මම උපුටා ගන්නවා දිනමින වෙබ් අඩවියෙන්ම. චන්ද වියදම් ගැටලුව අර්බුදයක් වෙන්න කලින් අදාළ අය සමග බේරගන්න මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමසාරිස්ට කියයි. ඒ ලෙස තමයි මෙහි සටහන් වෙන්නේ. පළාත් පාලන මැතිවරණය සඳහා වියදම් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු සහගත තත්ත්වයන් විස්තර කරමින් ඒ මහා අර්බුදයක් බවට පරිවර්තනය වීමට පෙර අවශ්‍ය පාර්ශව සමග සාකච්ඡා මගින් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඔවුන් ලිපියක් මගින් තමයි මේ බව සඳහන් කරලා තියෙන්නේ. අපගේ ඉක්ුත් 13 වැනි දිනදී ලිපිය මගින් එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි අනතුරු අඟවා වහාම මහා භාණ්ඩාගාරයක් රජයත් මැතිවරණ කොමිසමත් යන ත්‍රිපාර්ශවයක් අතර සාකච්ඡාවක් පවත්වන ලෙස ඉල්ලා සිටියෙමු. එම යෝජනාව පිළිගත්තේ නම් අද ඇතිව තිබෙන සංකීර්ණ ස්වරූපය වෙනුවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සුබදායි එකඟතාවයක් පැමිණීම සඳහා ඉඩ තිබුණේ යැයි අපි විශ්වාස කරමු කියලා තමයි මේ ලිපිය මගින් ඔවුන් සඳහන් කළා තියෙන්නේ. එම ලිපිය දීර්ඝව මෙහි සටහන් වෙනවා. ඔබට මේ වෙබ් අඩවියට ගියොත් එම ලිපිය දීර්ඝව දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපි තෝරගන්නා නවක වදයේ සම්බන්ධ පුවතක්. සබරගමු සරසවියේ නවක වදයට එරෙහි වූ සිසුන්ට අමානුෂික ප්‍රහාරයක්. නවදෙනෙක් රෝහලේ, ජ්‍යෙෂ්ඨ සරසවියේ වැසේ කියලා මෙහි සටහන් වෙනවා. ඒ වගේම තමයි නවක වදයේ දීමක් මුල් කරගෙන පැන නැගුණු ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බැවින් 2020-2021 නවක ශිෂ්‍ය කණ්ඩායම හැර
සියලු පීඨවල ජේෂ්ඨ ශිෂ්‍යයන්ට සබරගමු විශ්වවිද්‍යාලයේ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව තමයි උපකුලපති මහාචාර්ය උදේ රත්නායක මහතා සඳහන් කරලා තියෙන්නේ. මෙහි සටහන් වෙනවා නේවාසිකාගාරයේ ඔවුන් රැඳී සිටියේදී ඔවුන්ගේ කාමරවලට පැමිණිලා ඔවුන්ට අතින් පයින් වගේම පොළු මුගුරුවරින් ඔවුන්ට පාර දුන් බව තමයි සිසුන් පැමිණිලි කරලා තියෙන්නේ. ඒ අනුව තමයි නව දෙනෙකු රෝහල් ගත කරලා තියෙන්නේ. මේ පිළිබඳව තවදුරටත් පොලිසිය සඳහන් කරලා තිබුණේ මේ පිළිබඳව CID-යට පරීක්ෂණ පැවැත්වීම සඳහා භාර දුන් බවට. CID තුල මේ වන විට නවක පදයේ සඳහා වෙනම අංශයක් පවතිනවා. එයට මෙහි වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා භාර දුන් බවට තමයි පොලිසිය තවදුරටත් සඳහන් කළේ. ඉන්පසු අපි තවත් වෙබ් අඩවියකට අවධානය යොමු කරනවා නේද සෙමිනි? ඔව් සතීෂ්, ඒ සමග අවධානය යොමු කරන්නේ ලංකාදීප වෙබ් අඩවියට. නීති විරෝධී විදුලි ගාස්තු ඉහළ දැමීමට නඩු දානවා කියලයි ප්‍රථමයෙන් සිරස්තලයක් වාර්තා වන්නේ. ඒ අනුව මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සමාජිකයන් වැරදි ආකාරයට රැස්වී තම අනුදැනුමක් නොමැතිව සහ නිසි ගණනය කිරීමකින් තොරව නීති විරෝධීව ඉහළ දැමූ විදුලි ගාස්තුව පිළි නොගන්නා බවත් එයට එරෙහිව සභාපතිවරයා ලෙස සියලුම නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළා කියලා තමයි පුවතේ වාර්තා වන්නේ. එත් සමග අප සූදානම් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔබ වෙත අදහස් ප්‍රකාශ කරන්නට. විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් රැස්වීම පවත්වා ඇත්තේද නිශ්චිත ඝන පූර්ණයකින් තොරව බවද හෙතෙම සඳහන් කරා කියලා පොතේ වැඩිදුරටත් සඳහන් වෙනවා. ඒත් එක්කම සතීෂ් අපි සූදානම් දෙවන සිරස්තලයේ වෙත අවධානය යොමු කරන්න. මැතිවරණ අර්බුදයේ උඩුදුවන්න පෙර විසඳා ගන්න කියලා ලංකාදීප වෙබ් අඩවියේ මීළඟ සිරස්තලයේ වාර්තා වෙනවා. පළාත් පාලන මැතිවරණය සඳහා වියදම් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු උත්සාහගත තත්ත්වයන් අර්බුදයක් බවට පරිවර්තනය වීමට පෙර සාකච්ඡා මගින් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි කියලයි පොතේ වාර්තා වන්නේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්ව ඇති රටක් බවටත් ඒ බව බොහෝ දෙනා අමතක කරන ලද සහ ඒ සම්බන්ධයෙන් ඒ කරුණු අමතක කරලා ක්‍රියාමාර්ග ගන්නා බවටත් ඔවුන් සඳහන් කරනවා පුවතේ. එබැවින් නිශ්චිත කාලසටහනක් අනුව මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සියලු පාර්ශ්වවල එකඟතාවය තුළින් ඇති කරගත යුතු බව තමයි පුවතේ වාර්තා වන්නේ. එත් සමග තවත් පුවතක් උපුටා ගන්නවා ලංකාදීප වෙබ් අඩවියෙන්. ශ්‍රී ලංකාව ඉන්දියාව බලශක්ති ගිවිසුමට අත්සන් කරන්න යයි. බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹෙන මාස දෙක තුළ අත්සන් තබනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩු මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා කියලා තමයි ලංකාදීප වෙබ් අඩවියේ වාර්තා වන්නේ. යනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමක් පුළුල් කිරීම සඳහාද එළඹෙන මාස දෙකක කාලය තුළ කටයුතු කරනවා කියලා වැඩිදුරටත් වාර්තාවේ සඳහන් වෙනවා. අවසාන වශයෙන් සූදානම් ක්‍රීඩා සම්බන්ධයෙන් පුවතක් උපුටා ගන්නට ලංකාදීප වෙබ් අඩවියෙන්. ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති කියලයි සිරස්තලයේ වාර්තා වන්නේ. දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන 2020 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ සහභාගි වූ තුන්වැනි තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ කඩලු 10කින් පරාජය විය කියලා පොතේ සඳහන් වෙනවා. යනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ ඕවර් 20කට කඩලු 8ක් දැවී ලකුණු 112ක් ලබා ගත්තා කියලා එහි සඳහන් වෙනවා. කාසිය වාසය දිරාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවට පන්දුවට පහර දීමට ආරාධනා කළා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු වාර්තා කළේ හර්ෂිතා මාධවි ලකුණු 34ක් ලෙසයි ඒ වාර්තා වන්නේ. මේගන් ෂූට් ලකුණු 24කට කඩලු 4ක් ලබා ගත්තා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම සතිස් ග්‍රේස් හැරිස් ලකුණු 7කට කඩලු 2ක් ලබාගත් බවත් පන්දු ඕවර් 15යි පන්දු 5කදී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රහණය වාර්තා කරන්න ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. යනුව බෙත් මොනී සහ ඇලෙසා හේලි අර්ධ ශතක වාර්තා කළා කියලා තමයි අවසාන පුවත ලංකාදීප වෙබ් අඩවියේ වාර්තා වන්නේ. සතීෂ්. ඔව් සෙමිනි, දැන් අපි අවධානය යොමු කරන්නේ ඩේලි මිරර් වෙබ් අඩවියේ පළවෙනි පුවත්වලට. පසුගිය දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වුණු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඝාතනය, ඔනේෂ් සුභසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධව තමයි මෙහි පළවෙනි පුවතක් අපි උපුටා ගන්නේ. Onesha's Brazilian wife had threatened him on several occasions in Sri Lanka. The Criminal Investigation Department, who are investigating the death of a billionaire businessman, Onesh Subasingha, who was found dead in a serviced apartment in Jakarta,
recently revealed that the businessman had been threatened with death on several occasions in Sri Lanka, allegedly by the Brazilian wife. මේ සටහන් වෙන්නේ බ්‍රසීලියානු ජාතික ඔහුගේ බිරිඳ ඔහුට ශ්‍රී ලංකාවේදී විවිධ අවස්ථාවල මරණ තර්ජන එල්ල කරලා තියෙනවා කියලා. මේ පිළිබඳව ඔවුන්ට CID තොරතුරු ලැබිලා තියෙන්නේ ඔහුගේ නිවසේ මෙහෙකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමවලදී ඔවුන් දෙදෙනා අතර ඇතිවුණු ගැටුම්වලදී ආරවුල්වලදී ඇය කිහිප වතාවක්ම ඔහුට මරණ තර්ජන එල්ල කරලා තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කළා තියෙන්නේ. අවස්ථා කිහිපයකදීම මෙම බ්‍රසීලියානු ජාතික බිරිඳ තම දියණිය සමග නැවත බ්‍රසීලියට යෑමට ඉල්ලා තිබෙනවා. නමුත් ඔහු ඊට අවසර ලබා දීලා නැහැ. එවැනි ආරවුල් අතරේ තමයි ඇය ඔහුට මේ ලෙස මරණ තර්ජන එල්ල කරලා තියෙන්නේ. ඒ වගේම තමයි CID සඳහන් කරනවා මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා CID නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියේදී ජකාර්තාවලට යාමට නියමිත බව උන් සටහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඔහුගේ ආයතනයේ සියලු නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව තමයි CID සටහන් කළා තියෙන්නේ. එම පුවත ඩේලි මිර වෙබ් අඩවියේ සටහන් වෙනවා. තවත් පුවතක් ඔපඩා ගන්නවා ඩේලි මිර වෙබ් අඩවියෙන්ම. High level US defense delegations discuss regional security stability with SL officials. The State Minister of Defense Premitha Bandara Thennakon and Defense Secretary Kamal Gunaratne today held a discussion with delegation led by US Principal Deputy Assistant Secretary of Defense for Indo-Pacific Security Affairs Jedidah P. Royal over the matters of defense cooperation, enhancement and regional security stability. Indo-Pacific කලාපය තුළ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සමග එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා. මෙහිදී තවදුරටත් සාකච්ඡා වෙලා තියෙන්නේ ඉන්දු පැසිෆික් කලාපය තුළ ආරක්ෂාව සම්බන්ධව සහ ද්විපාර්ශ්වික වශයෙන් මෙම ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි පියවරයන් මොනවාද යන්න මෙහිදී තවදුරටත් සාකච්ඡා වෙලා තියෙන බවට තමයි ඩේලි මිර වෙබ් අඩවියේ සටහන් වෙන්නේ. ඒ වගේම තමයි අවසාන වශයෙන් තවත් පුවතක් උපුටා ගන්නවා ඩේලි මිර වෙබ් අඩවියෙන්ම. Deep Jungle Music Festival, Tourism Ministry and other big wigs had approved it despite harm to environment. Activists, environmentalists have expressed concern about the ongoing environmental damage to the Karandagaswa Forest Reserve, a highly sensitive environmental zone, by the upcoming Deep Jungle Music and Cultural Festival, which is scheduled to kick off in Habarana tomorrow. අද දිනේ පැවැත්වීමට නියමිත මෙම සංගීත සංදර්ශනය සම්බන්ධව තමයි මේ පුවත සටහන් වෙන්නේ. හබරණ කරඳගස රක්ෂිතය තුළ තමයි මෙම සංගීත සංදර්ශනය පැවැත්වීමට නියමිත. මේ පිළිබඳව පසුගිය දවස්වල ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක් වුණා සේමිනි. මොකද මේක එහි වනජීවීන්ට වගේම මෙම සංචාරකයින්ටත් අනතුරක් වීමේ හැකියාව තියෙනවා කියලා තමයි උන් සඳහන් කරන්නේ. මේ සඳහන් වෙන උත්සව පැවැත්වෙන ස්ථානය වන හුරුලැව ජාතික වනෝද්‍යානයේ ගල්ලොය කොට්ටාශයට යාපද කරඳගස්වැව කලාව සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ විෂය පත්‍රයට අයත් කලාපයක් බවට නමුත් මෙය නැවැත්වීම සඳහා මෙලෙස වනජීවි දෙපාර්තමේන්තුවෙන් පවා නියෝග ලැබුණා. ඔවුන් අවසරය අවලංගු කරා. නමුත් මෙයට කෙසේ හෝ මෙම උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අනුව තමයි අද දිනේ මේ පැවැත්වීමට නියමිතව තියෙන්නේ. ඔවුන් කියා සිටියේ සැලසුම් කර පැලදී ප්‍රසංගයේ සිදු කළ හොත් වන සතුන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ටද ජීවිත අනතුරක් වීමේ හැකියාව තියෙනවා කියලා. මොකද මෙම කලාපයේ අලිමංකඩක් ආසන්නයේ තමයි සෙමිනි පිහිටලා තියෙන්නේ. යම් හේකින් මෙලෙස අලින් ඇවිස්සීමක් හෝ කුලප්පු වීමක් හෝ සිදු වුණොත් සංගීත සංදර්ශනය ඇතුළ පවත්වන කාලය අතරතුර මේ සංචාරකයින්ට පවා හානියක් වීමේ හැකියාවක් තියෙන ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට කළු පැල්ලමක් එක් කිරීමේ හැකියාවක් පවතිනවා. අපි තවත් වෙබ් අඩවියකට දැන් අවධානය යොමු කරනවා. ඒත් සමග අප යොමු වන්නේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත. සිරස්තලයක් උපුටා ගන්නවා. චීනයේ සහයක් නැහැ, ණය ලැබීම අඩමානයි, ශ්‍රී ලංකාව නුදුරේ දීම බිඳ වැටෙනවා කියලා තමයි ලංකා සී නිවුස් වෙබ් අඩවියේ ප්‍රථමයෙන්ම සිරස්තලයක් වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට
ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වෙන ගිවිසුම් ගතවීම අවධානයට ලක්ව ඇති බව තමයි ඉන්දිය මාධ්‍ය වාර්තා වාර්තා කරනවා කියලා ලංකා සී නිවුස් වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ. ඒ අනුව ඩොලර් බිලියන 2.9ක මුදලක් වසර 4ක් තුළ වාරික ක්‍රමයට ලංකාවට ලබා දීම සඳහා මුල්‍ය අරමුදල සූදානම්ින් නැතත් ඒ සඳහා චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව සහයෝගය මෙතෙක් නොමැතිව ලැබී නොමැති බවත් එය අත්‍යවශ්‍ය බවත් තවදුරටත් පෝතේ වාර්තා වනවා. ඒත් සමග අප සූදානම් තවත් සිරස්තලයක් වෙත අවධානය යොමු කරන්න. මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000යි. ඉන් 50,000ක්ම ආනයනය කරයි කියලා තමයි පෝතේ වාර්තා වන්නේ. අප රටේ පරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියලි මිරිස් ප්‍රමාණය 2025 වන විට අප රටේම නිපදවා ගැනීමේ වැඩපිළිවෙල මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශ විසින් ආරම්භ කර තිබේ කියලා පුවතේ දැක්වෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී භෝග වර්ග 13ක් සඳහා පත් කර ඇති භෝග සම්බන්ධීකාරක නිලධාරීන් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුණේ. 2023 වසරේදී මෙරට හෙක්ටයාර 18,779ක මිරිස් වගා කිරීමට සැලසුම් කරලා තියෙනවා කියලා පොතේ වැඩිදුරටත් දැක්වෙනවා. ඒ වගේමයි සතීස් තවත් පොතක් වෙතයි දැන් අවධානය. ඉන්ඩස්ට්‍රී 4.0 සහ 5.0 සංකල්පය යටතේ වසර අවසානයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි කියලයි සිරස්තලයේ වාර්තා වන්නේ. යනුව තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සෙසු රාජ්‍ය යාන්ත්‍රණයේ සහභාගීත්වයෙන්ද රටේ පවතින ආර්ථික අර්බුදය සඳහා තාක්ෂණය පාදක කරගනිමින් කෙටි මධ්‍යම හා දීර්ඝකාලීන ලෙස ඊට විසඳුම් ළඟා කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව සිව්වන සහ පස්වන තාක්ෂණික විප්ලවය හෙවත් ඉන්ඩස්ට්‍රී 4.0 සහ 5.0 සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේදී පළමු වරට 2023 වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය වෙනුවෙන් සාකච්ඡාවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්වුණා කියලා තමයි පොතේ වාර්තා වන්නේ. ඒ අනුව මෙරට ඩිජිටල් සංග්‍රාමයට අදාළව ඩිජිටල් ආර්ථිකයක් දක්වා රට මෙහෙවීමට අවශ්‍ය තාක්ෂණික භාවිතය ඵලදායි ලෙස භාවිතා කරන්නේ කොහොමද කියන දේ සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වෙනවා කියලා පොතේ දැක්වෙනවා. ඒත් සමග තවත් පුවතක් වෙතයි දැන් අවධානය. ලක්ෂපාන බලාගාරයට ජලය රැගෙන යන නලයක විශාල ජල කාන්දුවක්. නෝර්ටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ජලය රැගෙන යන විශාල නලයක සති 3ක් තිස්සේ විශාල ජලවිදුලි ජල කාන්දුවක් සිදුවන බවත් එම ජල කාන්දුව නතර කිරීමට විදුලි බල මණ්ඩලය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ජල කාන්දුව සිදුවන ස්ථානයවට පදිංචිකරුවන් පවසයි කියලා තමයි පුවතේ වාර්තා වන්නේ. යනුව සිදුවන ජල කාන්දුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කළත් ඕනේ නතර කිරීමට මෙතෙක් පියවර නොගත් බව තමයි ලක්ෂපාන 6 කණුව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටිනවා කියලා පුවතේ වාර්තා වන්නේ. බලධාරීන්ගේ අවධානය පිණිසයි මේ පුවත ලංකා සී නිවුස් වෙබ් අඩවියෙන් ඔබට ගෙනෙන්නේ සතීස්. ඔව්, දැන් අපි අවධානය යොමු කරන්නේ කාලගුණ නාඩකයට. ඒත් සමග දැන් අවධානය අද දවසේ කාලගුණ අනාවැකිය දෙස. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ විද්‍යා වාර්තාවේ දැක්වෙන්නේ. ඒ වගේම මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදැසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි කියලත් තවදුරටත් එහි වාර්තා වෙනවා. දැන් සූදානම අද දවසේ මුහුදුබඩ ප්‍රදේශය සඳහා අවධානය යොමු කරන්න. ඔව් සෙමිනේ, අපි අවධානය යොමු කරන්නේ අද උදෑසන 5:30ට නිකුත් වුණු කාලගුණ අනාවැකියේ මුහුදුබඩ ප්‍රදේශ සඳහා වැසි තත්ත්වය ගැන සඳහන් කළොත් දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි මෙහි සටහන් වෙන්නේ. සුළං ඊසාන දෙසින් හමායන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර් 20 සිට 30 පමණ වීමේ හැකියාව තියෙනවා කියලා මෙහි සටහන් වෙනවා. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙරට ඔබ්බෙන් වන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර් 40 සිට 50 දක්වා වැඩි විය හැකි බවට තමයි මේ සඳහන් වෙන්නේ. මුහුදේ ස්වභාවය ගැන සඳහන් කළොත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාව තියෙනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සටහන් වෙන්නේ. ඒත් සමග දැනවධානය weather.com වෙබ් අඩවිය දෙසට. එහි අද දවසේ උෂ්ණත්වය වාර්තා වන්නේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29ත් අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ත් වශයෙන් එහි දක්වන. ඒ වගේම අද දවසේ සුළඟේ වේගය 60 කිලෝමීටර් 8ක වේගයක් වාර්තා වෙනවා. ඒ වගේමයි අද දවසේ වායුගනේ පීඩන තත්ත්වය වාර්තා වන්නේ 110.2 MB අගයක් ලෙස. දැන් සූදානම කෙටි විරාමයක් වෙත යොමු වන්න. අතේ ඇති මුදලට විශේෂ වට්ටම් සහිත පොත් ප්‍රදර්ශනය 2023 2016 සිට 2028 දක්වා ABS සරසවි පොත්හල ප්‍රධාන වීදිය බණ්ඩාර වෙන. විනිල් මහත්තයා අපට දීපු ජාත්‍යන්තර මිල නිසා අපි ගොඩ ගියා මල්ලි. විනිල් මණික්කාවත්ත. අම්මෝ කොන්දේ අමාරුවනේ. මෙන්න සහනය. වේන් රුදා සීරු මාංශ පේශීන් සහ ස්නායු වේදනා සඳහා වේදනා සමනය කිරීමේ රහස. විරාමෙන් පසුව නැවතත් OFP24 සමගින් අපි දැන් අවධානය යොමු කරන්නේ විදේශ වෙබ් අඩවිවල පළවන පුවත්වලට. අපි මුලින්ම ගන්නේ CNN වෙබ් අඩවියේ පළවන පුවත්. So-called Doomsday Glacier is in trouble, scientists say, after finding surprising formation under ice shelf. Doomsday Glacier කියලා නමින් හැඳින්වෙන ග්ලැසියරය අවදානම් මට්ටමේ පවතින බවට තමයි මෙහි සටහන් වෙන්නේ. යම් හේකින් මෙය මුහුදට කඩා වැටුණහොත් එය මුහුදු මට්ටම අඩි 2කින් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින බවට තමයි මෙහි සටහන් වෙන්නේ. Antarctica's Doomsday Glacier, nicknamed because its collapse could drive catastrophic sea level rise, is melting rapidly in unexpected ways, according to new research. නවතම වාර්තාවලට අනුව මෙය දිය වෙමින් පවතින බවට තමයි සටහන් වෙන්නේ. The Thwaites Glacier is roughly the size of Florida and is located in West Antarctica. Part of what holds it in place is an ice shelf that just out onto the surface of the ocean. The shelf acts like a cork, holding the glacier back on the land and providing an important defense against sea level rise. මේ රඳා සිටින අයිස් තට්ටුව මේ අවස්ථාවේදී දියවිමින් පවතින බවට තමයි සටහන් වෙන්නේ. යම් හේකින් මේ කඩා වැටෙනහොත් මම කලින් සඳහන් කළ ආකාරයට මුහුදු මට්ටම අඩි 2ක් පමණ ඉහළ යෑමේ හැකියාව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා තමයි මේට Doomsday Glacier ලෙසට නම් තබලා තියෙන්නේ සෙමිනි. ඒ වගේම තමයි තවත් පුවතක් උපුටා ගන්නවා තුර්කියේ භූමිකම්පාවට සම්බන්ධ පුවතක්. 3 survivors pulled alive from earthquake rubble in Turkey more than 248 hours after the quake. Bhumikampawa siduwela paya 248 kata pasuwa tideniku beera ganeeme pothak mehi satahan wenawa. At least 3 more people, including 2 minors, have been incredibly pulled alive from the rubble of a devastating earthquake 10 days after it struck parts of Turkey and Syria. මෙහි සටහන් වෙනවා 17 වැනිදී ඇලේනා ඔල්මෙස් නැමැති තරුණියක්ව මේ අයුරින් බේරා ගැනීමට සමත් වෙලා තියෙන ඇය සමග තවත් කුඩා පිරිමි දරුවෙකු බේරා ගැනීමට මොවුන් සමත් වෙලා තියෙනවා. මෙම තරුණියට ඔවුන් මිරකල් ගර්ල් කියලා තමයි සෙමිනි නම තියලා තියෙන්නේ. මොකද පෑ 248ක් මේ ආකාරයට සුන්බුන් අතර සිර වී සිටියත් ඇයට කිසිදු හානියක් සිදු වෙලා නැහැ. ඒ නිසා තමයි ඇයට මිරකල් ගර්ල් කියලා නම තබලා තියෙන්නේ. ඇය ඇත්තටම ආශ්චර්යයක්, ඒ හාස්කමක්. ඇය සමග තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු බේරා ගැනීමට සමත් වෙලා තියෙනවා කියලා මෙහි සටහන් වෙනවා. බේරා ගැනීමෙන් පසු මේ දරුවන් දෙදෙනා සඳහන් කරලා තියෙනවා ඔවුන් සමග තවත් කිහිප දෙනෙකු මේ අයුරෙන් සුන්බුන් අතර සිරවි සිටි බවට. ඔවුන්ව බේරා ගැනීමටත්
ඔවුන් තවදුරටත් මෙහෙයුම් දියත් කරන බවට තමයි සඳහන් වෙන්නේ. මේ වන විට 43,000කට අධික පිරිසක් මෙම භූමිකම්පාව නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. සිරියාවේ පමණක් 7,000කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම තමයි තුර්කියේ 42,000කට අධික ප්‍රමාණයක් පමණ මේ අයුරින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ අනුව කලින් සඳහන් කළත් 43,000කට අධික ප්‍රමාණයක් බවට මේ වන විට 49,000 පමණ ආසන්නයක් ලබාගෙන තියෙන බවට තමයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. තවත් පුවතක් උපුටා ගන්නවා. ඇමරිකාවේ පසුගියදා ආන්දෝලනාත්මක විදිහට කතාබහට ලක්වුණු පුවතක්, ස්පයි බැලූනේ සම්බන්ධ පුවතකට සම්බන්ධ වන ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරලා තියෙන ප්‍රකාශයක් සම්බන්ධව තමයි මේ පුවත CNN වෙබ් අඩවියේ පළ වෙන්නේ. Biden says object shot down over North America last week appear not to be part of China's spy balloon operation. ඔහු සඳහන් කරනවා මේ අයුරින් බිම හෙළු ස්පයි බැලූනය චීනයේ ඔත්තු සේවාවට අයිති බැලූනයක් නොවන බවට තමයි ඔහු සඳහන් කරන්නේ. ඔහු තවදුරටත් සඳහන් කරලා තියෙනවා මේ පුද්ගලික ආයතනයක සම්බන්ධ විය හැකි බවට. President Joe Biden on Thursday said that the United States has no indication that the three objects shot down in North American airspace are tied to China's spy balloon program and are likely from private entities. ඔහු තවදුරටත් සඳහන් කරලා තියෙන we don't yet know exactly what these three objects were, but nothing right now suggests they were related to China's spy balloon program or that they were surveillance vehicles from any other country. ඔහු සඳහන් කරලා තියෙන්නේ ඔවුන් තවමත් දන්නේ නැති බවට. මෙලෙස බිම හෙළු ආකාශ වස්තු සැබවින්ම චීනයේ ඔත්තු සේවාවට අයිති යානා බවට ඔවුන් තවදුරටත් නොදන්නා බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඔහු තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ මෙලෙස බිම හෙළු යානා ත්‍රිත්වය යම්කිසි පුද්ගලික ආයතනයකට අයත් වීමේ හැකියාව තියෙන බවට තමයි සඳහන් කරන්නේ. එය වෙනත් රටක ඔත්තු සේවාවට අයිතිද නැද්ද යන්න පිළිබඳවත් ඔවුන්ට තවමත් තොරතුරු ලැබී නැතයි සඳහන් කරනවා. මේ අයුරින් ඇලස්කාවට ඉහළින් ආකාශ වස්තුවක් බිම හෙළුවා පසුගියදා, ඒ වගේම තමයි ස්පයි බැලූනය බිම හෙළුවා. මේ පිළිබඳව තමයි ජෝ බයිඩන් මේ ලෙස ඔහුගේ අදහස් පළ කරලා තියෙන්නේ. ඔයත් සමග අප දැන් සූදානම් BBC වෙබ් අඩවිය වෙත අවධාරය යොමු කරන්න. සිරස්තලයක් වාර්තා වෙනවා මෙලෙස. Ukraine vows Zelensky rules out territory deal with Putin in BBC interview. Ukraine's President Vladimir Zelensky has ruled out giving up any of his country's territory in political potential peace deal with Russia. කියලා තමයි පුවතේ වාර්තාවන්නේ. අනුව යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් මේ පුවත ගෙන එන්නේ BBC වෙබ් අඩවිය. BBC සමුක සාකච්ඡාවකදී පුටින් සමග ගනුදෙනුව සෙලෙන්ස්කි විසින් ප්‍රතික්ෂේප කරා කියලයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩිමිර් සෙලෙන්ස්කි විසින් රුසියාව සමග ඇතිවිය හැකි සාම ගිවිසුමකදී තම රටේ කිසිදු භූමියක් ඔවුන් වෙත ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම මෙම අනතුරැඟවීමෙන් අදහස් වන්නේ රුසියාවට නැවත පැමිණීමට හැකිවන අතර බටහිර ආයුධ සාමය සමීපයට ගෙනීමට මෙය හේතුවක් වෙනවා කියලා. ඒ අනුව රුසියාව බ්‍රහස්පතින්දා දිනේදී යුක්‍රේනයට මිසයිල් ප්‍රහාර එල්ල කරා එහි විශාලතම තෙල් පිරිපහදුවට පහර දුන් බවත්, ඒ අනුව වැග්නර් කුලිහේවා කණ්ඩායමේ ප්‍රධානියා මාස කිහිපයකින් වටින ලැබූ බක්මුට් නගරය කඩා වැටුණු ඇතැයි පුරෝකථනය කළ බවත් ඔවුන් සඳහන් කරනවා වැඩිදුරටත් එම වාර්තාවේ. ඒ වගේම යුක්‍රේන යුදපිටියේ හෝ රාජතාන්ත්‍රික ජයග්‍රහණ වලින් පසු දරුණු බෝම ප්‍රහාර රටාවක් අනුගමනය කරමින් රුසියාව අලුයම මිසයිල් 36ක් දියත් කළ බවත් යුක්‍රේන ගුවන් හමුදාව පවසයි කියලා පුවතේ දැක්වෙනවා. ඒ වගේම දස දහස් ගණනින් රක්ෂිතයන් විසින් ශක්තිමත් කරන ලද රුසියාව දකුණු සහ නැගෙනහිර යුක්‍රේන හරහා ගොඩබිම් ප්‍රහාර තීව්‍ර වෙලා තියෙනවා කියලා තමයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒත් සමග සූදානම් මීළඟ පුවත වෙත අවධානය යොමු කරන්න. Tesla recalls 363,000 cars over self-driving software. Tesla is updating its self-driving software after US safety officials raised concerns that it could allow drivers to exceed speed limits or travel through intersections unsafely. කියලා තමයි පුවතේ වාර්තා වන්නේ. ඒ අනුව ටෙස්ලා විසින් මෝටර රථ 363,000ක් ස්වයංක්‍රීයව ධාවනය කරන මෘදුකාංගයක් සමග නැවත කැඳවයි කියලා සඳහන් වෙනවා. එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් විසින් රියදුරන්ට වේග සීමාව ඉක්මවීමට හෝ අනාරක්ෂිත ලෙස
මංසන්ධි හරහා ගමන් කිරීමට ඉඩ සැලසිය හැකි බවට කනස්සල පරකිරීමෙන් පසුව තමයි ටෙස්ලා සිය ස්වයං රියදුරු මෘදුකාංග යවත්කාලීන කරමින් මෙම නැවත කැඳවීම සිදු කරලා තියෙන්නේ. ඒ වගේම එලොන් මස්ක් මේ සම්බන්ධයෙන් ඍජුවම අදහස් දක්වන්නේ නැහැ. නමුත් ඔහු බ්‍රහස්පතින්දා දිනේදී ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියේ ගුවන් මෘදුකාංග යවත්කාලීන කිරීම සඳහා නැවත කැඳවීම ටෙස්ලා සමාගමේ දෙවන නැවත කැඳවීම වන බවත් මෙය ස්වයං නියමිත ආක්ෂණයේ වඩාත්ම දියුණුව මට්ටම බවත් එලොන් මස්ක් ප්‍රකාශ කරනවා කියලා තමයි පුවතේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඒත් සමග තවත් පුවතක් වෙතයි දැන් අවධානය. Turkey Syria earthquakes Yemeni mother gives birth after being pulled from rubble කියලා තමයි පුවතේ දැක්වෙන්නේ. යනුව යෙමිනි mother who fell with war in her home country has given birth to baby girl 10 hours being rescued from her earthquake hit home in Turkey කියලා එහි දැක්වෙනවා. ඔබ දන්නවා තුර්කිය සහ සිරියාවේ භූකම්පන තත්ත්වයක් වාර්තා වුණා. 7.5ක රික්ටර් මාපකගෙනුත් මුල් භූකම්පන තත්ත්වය සහ ඉන් අනතුරුව පසු භූකම්පන තත්ත්වය 7.8ක රික්ටර් මාපක අගයක් වාර්තා කිරීමත් එක්ක දෙරටේ ඛේදනීය තත්ත්වයක් වාර්තා වෙලා තියෙනවා. වසර 100ක ඉතිහාසයේ බරපතලම ඛේදවාචකය මේ බව එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය දක්වනවා කියලත් වැඩිදුරටත් සඳහන් වෙනවා. ඒ අනුව යෙමනේ මවක් සුන්බුන් මති නැදී ගොස් දරුවෙකු ප්‍රසූත කරයි කියලා තමයි පුවතේ දැක්වෙන්නේ. සිය මව රටේ යුද්ධයෙන් පලා ගිය යෙමනේ මවක් තුර්කියේ භූමිකම්පාවෙන් පීඩාවට පත් වූ නිවසින් මුදාගෙන පැය 10කට පමණ පසුව ගැහැණු ළමයෙකු බිහි කරලා තියෙනවා කියලා තමයි පුවතේ දැක්වෙන්නේ. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ සැමියා සුන්බුන් අතර මියගොස් තිබෙනවා කියලා දැක්වෙනවා. ඔබ දන්නවා ඇත්තටම මේ ලෝකයේ මේ වන විට ඇති වෙලා තියෙන ඛේදනීයම තත්ත්වයක් මෙම භූකම්පන තත්ත්වය. කෙසේ නමුත් මේ වන විට තවමත් සිරියාවේ සහ තුර්කියේ ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි අපට නිරන්තරයෙන්ම යවත්කාලීන පුවත් මේ විදිහට ලැබෙන්නේ. ඒත් සමග දැන් අවධානය අද දවසේදී ප්‍රමුඛ පුවත දෙස. ඒ අනුව ඔබ දන්නවා විදුලි බිල සංශෝධනය ගාස්තු 66%කින් වැඩි වී තිබෙනවා. යනුව ඒකක 30ක් පාවිච්චි කරන පුද්ගලයන් සඳහා පැවති ගාස්තුව රුපියල් 214ක මිලක්. නමුත් එහි නව ගාස්තුව රුපියල් 753ක්. ඒ තමයි අවම ගාස්තුව. ඒ වගේම රුපියල් 3358ක පැවති ගාස්තුව ඒකක 91ක් 120ක් අතර පාවිච්චි කරන පුද්ගලයන් සඳහා 6238ක අගයක් වාර්තා වෙනවා නව ගාස්තුව ලෙස. ඒ සම්බන්ධයෙන් අද දවසේ ප්‍රමුඛ පුවත වාර්තා වන්නේ අප දැන් අවධානය යොමු කරන්න සූදානම්. ඊයේ දිනේදී ජාතික රූපවාහිනී 6:55 ප්‍රධාන පුවත් විකාශයේ වාර්තා වුණු ප්‍රමුඛ පුවත දෙස. විදුලි ගාස්තු සංශෝධනය සඳහා ඉකුත් ජනවාරි 5 වෙනි දින කැබිනට් අනුමැතිය හිමි වුණා. විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දුන්නේ ඊයේ පස්වරුවේ. ගාස්තු ඉහළ දැමීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඊට අනුව 1:30 දක්වා විදුලි භාවිත කරන පාරිභෝගිකයන් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 753 දක්වා ඉහළ යනු ඇති. ඒ ඉකුත් අගෝස්තු මාස සංශෝධනයෙන් පසු පැවතියේ රුපියල් 214ක් ලෙසයි. මෙතෙක් 1:31 සිට 60 දක්වා පැවති රුපියල් 677ක සාමාන්‍ය විදුලි ගාස්තුව රුපියල් 2178 දක්වා ඉහළ යනවා. 60 91 අතර ඒකක් ගන්නට අය කළ රුපියල් 1625ක ගාස්තුව රුපියල් 3970ක් දක්වා ඉහළ යාමට නියමිතයි. ඒකක 91 120ක් සඳහා පැවති රුපියල් 3358ක විදුලි ගාස්තුව රුපියල් 6238ක් බවට පත්වනවා. ඒකක 120ත් 180ත් අතර පැවති මාසික සාමාන්‍ය විදුලි බිල රුපියල් 5467ක්. නව ගාස්තු සංශෝධනයත් සමග ඒ රුපියල් 8347ක් වනු ඇති. ඒකක 181ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන් සඳහා රුපියල් 15460ක මාසික බිලක් පැවතුණු අතර විදුලි බල මණ්ඩලයේ පවසන්නේ ඒ රුපියල් 18300 දක්වා ඉහළ යන බවයි. ආණ්ඩුවකට ගන්න පුළුවන් අපහසුම තීන්දුව, ජනාධිපතිවරයෙක්ට ගන්න පුළුවන් අපහසුම තීන්දුව, අමාත්‍යවරයෙක්ට ගන්න පුළුවන් අපහසුම තීන්දුව, විදුලි බල මණ්ඩලයේ හැටියට නිලධාරීන්ට ගන්න පුළුවන් අපහසුම තීන්දුව තමයි අරගෙන තියෙන්නේ. ඊයේ සවස් කාලෙත් අතිගරු ජනාධිපතිතුමා අපිට කතා කරා. ඒ වගේම අපිට උපදෙස් ලබා දීලා තියෙනවා මේ අය ක්‍රමය ලැබීම නිසා අද දවසේ ඉඳලා මේ රටේ සියලුම පුරවැසියන්ට අඛණ්ඩව විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. අතරම පෙරේදා තමයි අය ක්‍රමය සම්මත වුණා කියන එක අපි දැක්කේ මාධ්‍ය තුලින්. බහුතර සමාජිකයන් මේ සඳහා කැමැත්ත ලබා දීලා තියෙනවා කියන එක. ඒ නිසා අපි පෙර සූදානමක් හැටියට ඊයේ දවසේ
බැංකු සමග සාකච්ඡා කරා. ඊයේ සවස අපිට නීත්‍යානුකූල ලැබුණාට පස්සේ අපිට බැංකු වලින් තහවුරු කරා ලංකා බැංකුව හරහා රුපියල් බිලියන 22ක අමතර ණය මුදලක් ගල්ලංගුරු මිලදී ගැනීමේ කටයුතු වෙනුවෙන් කඩිමුණුවින් ලබා දීම සඳහා එකඟතාවය පළ කරා. නැප්තා දැබිතෙල් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ණය පහසුකම් සහ මුදල් ලබා ගැනීමටත් මූලික එකඟතාවයක් බැංකු විසින් ඊයේ සවසම අපිට ලබා දීලා තියෙනවා. ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව සහ අපේ ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමග විශේෂයෙන්ම අපිට පුළුවන් වෙනවා අද දවසේ ඉඳලා අකණ්ඩ විදුලි සැපයීමක් සඳහා දිවයින පුරාම මේ කටයුතු කරන්න. අපේ අලුත් ආයක්‍රමයේ යටතේ අපි පාරිභෝගික ජනතාවගේ මිලියන 1.4කට රුපියල් 750කට අපි විදුලිය මාසයක් ලබා දීම තමයි අපේ කටයුත්ත අපේ අරමුණ වෙලා තියෙන්නේ. මේ මොහොතේ තියෙන වියදම් දිහා බලන්න. දැන් ගෑස් සිලින්ඩරයක් රුපියල් 5000යි. හරි. පෙට්‍රල් ලීටරයක් 405යි. එතකොට අපි මාසයක් විදුලිය දෙන්න එකඟ වෙලා තියෙනවා 753කට. ඒකත් වැඩි තමයි අපේ මහ ජනතාවට පාරිභෝගිකයන්ට දරා ගන්න බෑ. නමුත් අපි කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි මේක. මොකද මේ රටත් පරිපාලනය කරගන්න ඕන, විදුලි බල මණ්ඩලයත් පරිපාලනය කරගන්න ඕන නිසා වෙන එකක්. අපිට කැබිනට් මණ්ඩලයෙන් දීලා තියෙන නිර්දේශය තමයි cost reflective විදිහට යන්නේ. cost reflective කියන්නේ ඇත්ත. දැන් අපිට 48යි 43ක් යනවා නම් එක ඒකකයක් ජන්නේ කරන්ද හැමෝටම ඒ කිට්ටුවට ගන්න කියලා. ඒක එකපාර ගන්න බෑ. ඒක ටික ටික ඒ කිට්ටුවට ගන්න කියලා. එතකොට 48යි 43ට ජන්නේ කරද්දී අපි රුපියල් 200ක් ආගෙන් හරි ගන්නවා. එක යුනිට් එකට ඒකත් අසාධාරණයි. එතකොට 48යි 43ට ජන්නේ කරද්දී 2.50ට දෙනවා නම් ඒකත් අසාධාරණයි. ඉතින් ඒ නිසා අපි මේ ක්‍රමානුකූලව cost reflective කියන මෙතඩ් එකට යන්න කියන එක තමයි අපිට රජයෙන් නිර්දේශ කරලා තියෙන්නේ. එහෙම තමයි වෙන රටවල් වල තියෙන ක්‍රමය. මේ ආය ක්‍රමය මාස 6කට සැරයක් වෙනස් කරනවා. කර්මාන්තකරුවන් සඳහා විදුලි බිලෙහි බලපෑම අවමන් ලෙස ගාස්තු සංශෝධනයේ ක්‍රියාත්මක බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. මොකද මේ කර්මාන්ත තරඟ කළ යුතුයි කලාපීය වශයෙන් තියෙන අනිකුත් කර්මාන්තත් එක්ක. බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් එක්ක තමයි අපි ඇඟලුම් කර්මාන්තය ගත්තත්, අපනයන කර්මාන්ත ගත්තත් අපි තරඟ කරන්නේ. තරඟ කිරීමේදී ඔවුන්ට අවාසියක් ඇති වෙනවා නම් කර්මාන්ත කරුවන්ට, මොකද වියදම වැඩිවීම තුලින් ඔවුන්ට තරඟ කරන්න බැරි නම් ඒ බැටළුව ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි මුදල් අමාත්‍යාංශය විද ආයතනත් එක්ක සාකච්ඡා කරලා කටයුත්ත කරේ. නව ගාස්තු අය කිරීම විදුලි බිලට ඍජු ලෙසම බලපාන කාලවකවානුව පිළිබඳවද මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා. මේ මාසේ අන්තිමට එන විදුලි බිල හරියටම නිරූපණය වෙන්නේ නැහනේ. මම හිතන්නේ ගාස්තු ක්‍රමය නිරූපණය වෙන්න අනිවාර්යයෙන්ම මාසයක් එකහමාරක් යනවා. ඊයේ ඉඳලා ගාස්තු ක්‍රමය වෙනස් වෙනවා. ඒතර වෙනස් වෙන එකට දැන් ඊයට වෙනකන් තිබිච්ච බිලයි හෙට අනිද්දා බිල දෙනවා නම් දවස් දෙකකනේ වෙනස් වෙලා ලැබෙන්නේ. එතකට මම හිතනවා හරියටම මේක නිරූපණය වෙන්න මාර්තු මාසේ අන්තිම අප්‍රේල් මාසේ වෙයි. ව්‍යාතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි ගාස්තු සංශෝධනයේ සමග දුෂ්කරතාවට පත්වන පාර්ශ්වයන්ට සහන සලසන ලෙස විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයාට සහ වක්‍යුතු නිලධාරීන්ට අද උපදෙස් දී තිබෙනවා. අකණ්ඩව විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැන ලබා දීම වැනි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ. මේ 66% කියලා කියන්නේ අවම ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන අයට මැද විදුලි බිල පාවිච්චි කරන සාමාන්‍ය ජනයාගේ කරමත මේක දෙගුණයක් තෙගුණයක් හයගුණයක් පවර බවට විදුලි බිල බැඳීමක් තිබෙනවා. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. දැන් මේක මෙතනින් අතර වෙන්නේ නැහැ. මෙතන සෑම නිෂ්පාදන භාණ්ඩයක මිල අධිග්‍රහිත ඉහළ යනවා. එතකොට රටේ සාමාන්‍ය ජනයා කොහොමද මේ වැඩි වෙච්ච විදුලි බිලට තමන් උපයා ගැනීමක් කරන්නේ? වංචාවන් සහ දූෂණයන් අති විශාලම තියෙන ස්ථානයක් තමයි විදුලි වල වණ්ඩලේ. මේ පිළිබඳව මහජනතාවට වගකීමක් තියෙනවා මැදිහත් වෙන්න. පූර්ණ බලැති ජනාධිපති කොමිසම පත් කරන්න මේකේ වංචා දූෂණ හොයන්න. බලශක්තිය නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒක නිසා මෙය ආරක්ෂා කරගත යුතුයි. දේශපාලන මතිමතාන්තර පැත්තකින් දාලා මේ රටේ සමස්ත ජනතාවට සාධාරණ මිලකට විදුලිය පාවිච්චි කිරීමේ අයිතිය ලබා දෙන්න. මේ රටේ ජනතාව බිල් ගෙවලා තියෙනවා, තමන්ගේ යුතුකම කරලා තියෙනවා. ණයට ඔවුන්ගේ විදුලි සේවාව ලබාගෙන නැහැ. රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය පාලකයන් විදුලි බල මණ්ඩලයේ බිඳවැට්ටීම සඳහා සිද්ධ කරනු ලැබූ දුරාචාරී දල් වංචා කරන කිසිවක් අධ්‍යයනය කරන්නේ නැතුව ජනතාව මත බරපතල වහාම මේ අනීතික විදුලි බිල කුලා ගන්න. බත් පැකට් එක, ෆ්‍රයිඩ් රයිස් එක, කොත්තුව පමණයි 10%ක් මිල වැඩි වෙන්නේ. කෙටි කෑම, ආප්ප, කිරිතේ, ප්ලේන්ටි මිල වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. මොකද අපි පාරිභෝගිකයා රකගත යුතුයි. ඒ නිසා ආපන ශාලා හිමියන්ට කියනවා ඉතා ගෞරවයෙන් ඌරගෙන කන්න එපා. මේ විදුලි බිල වැඩි කරන්න හේතුව තමයි මණ්ඩලයේ පාඩු පියව ගන්නලු. හත්තිලව්වේ මේ සුදු වල නඩත්තු කරන්නේ ඇයි? අපි බොහොම අමාරුවෙන් මේ කර්මාන්ත ටික මේ වෙනකන්
අදගෙන ආව අපිට සිද්ධ වෙනවා දේශීය නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩවල මිල 15% 20% මිල ඉහළ දාන්න මේක භාණ්ඩවලට ඉන්ධන මිල වැඩි කිරීමේ ගැළපුම් ගාස්තුවක් ලෙස රටේ දේශීය නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩවල අපි මිල ඉහළ දාන්න සිද්ධ වෙනවා මිල බිල් කපලා යනකන් නිකන් ඉන්න තමයි වෙන්නේ ඉතින් ආදායමක් ලැබෙනවා නම් විදුලි බිල වැඩි කරලා ඕන දෙයක් වැඩි කරාට ප්‍රශ්නයක් නැහැ අපිට ආදායමක් නැහැ නේ කොහොමද නගරවල ජීවත් වෙන්නේ හරි අසාධාරණයි මේවා දැන් අපිට ඕනේ ලයිට් බිලයි වතුර බිලයි කාඩු කරලා ගෑස් එකයි දුන්නා නම් හොඳට මැති කොරටිති කොහොමරි මහත්තයෝ කරගඩක් තිබේ ඒගොල්ලගේ පල්ගිරි ඉදර ලයිට් කපලා ගියත් ඉවරයිනේ අපිට තියෙන අයිත් පාරක් කන්නේ දීලා මිනිස්සුන්ගම අරගන්නයි අරගෙන ඉන්න නැති වෙන්නයි ඕනේ රටේ විශාල අර්බුදයක් තියෙනෝනේ ඒ අර්බුදේ නිසානේ මේක එන්නේ මුලින්ම අවධානය දිනමින පුවත්පත වෙත උපයෝගිතා කොමිසමේ සභාපතිගේ කාර්යාලයට සීල් කියලයි සිරස්තලයේ වාර්තා වන්නේ. වටිනා ලේඛන අතුරුදන් විය හැකි බවට බුද්ධි තොරතුරක් ලැබිලා. සුභාෂිනී සේනානායකයි පුවත වාර්තා කරන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලය මුද්‍රා තැබීමටත් ඊට පොලිස් ආරක්ෂාව සැපීමටත් කොළපිටිය පොලිසිය කළ ඉල්ලීමකට කොටුව මහේස්ත්‍රාත් කිලිනගමගේ මහතා ඊයේ දිනේදී අවසර දුන්නා කියලයි පොතේ වාර්තාවන්නේ යනුව කොළපිටිය මර්චන්ට් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි මහජන උපයෝගිතා කොමිෂන් සභා කාර්යාලය සම්බන්ධයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම අවසරය හිමි වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් සිරස්තලයක් උපුටා ගන්නවා දිනමින පුවත්පතෙන් රාජ්‍ය නිලධාරීන්ට නඩු දාන බවට අනුර කුමාරගේ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක්. බැටළු හමත් පොරවගෙන හිටියත් ජවිපේ ප්‍රචණ්ඩ ඉතිහාසයේ මේ ප්‍රකාශ වලින් සිහි වෙනවා කියලා නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කරනවා. ඒ වගේම තවත් සිරස්තලයක් වෙතයි දැනවදහනිය. වාහනවල වායු බැලින අවධානම දුරලන්න සමාගම් පෙරට ඒ. සුභාෂිනී සේනානායකයි මේ පුවතත් වාර්තා කරන්නේ වායු බැලුන ක්‍රියාකාරීත්වය රියදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර රථ හා ජිප් රථ මෙරට මාර්ග පද්ධතිය තුළ දහවනය වන බවට තොරතුරු ලැබීම මත මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ උපදෙස් මත අවධානම් කාණ්ඩයේ පවතින වාහන ඒජන්ත සමාගම් අදාළ වාහන නැවත කැඳවීමට පියවරගෙන ඇත කියලා තමයි පුවතේ වාර්තා වන්නේ. අවසාන වශයෙන් දිනමින පුවත්පතෙන් සිරස්තලයක් උපුටා ගන්නවා. ගැටුවානේ ATM එකෙන් ලක්ෂ 90ක් ඉසු සැකකරු බිංගිරියේදී කොටුවේ කියලයි ගයන් කුමාර වීරසිංහ පුවත වාර්තා කරන්නේ අනුව කුරුණෑගල ගැටුවන් හන්දියේ සවිකර ඇති රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයක් අලුත් වැඩියා කිරීමේ මුවාවෙන් එම යන්ත්‍රය ග්‍රයින්ඩරයකින් කපා එහි තිබුණු රුපියල් ලක්ෂ 90ක මුදලක් සොරාගෙන පලා ගොස් සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය සමත් වුණා කියලයි පුවතේ වාර්තා වන්නේ. සතේස් අපි දැන් බලන්නේ මෞබිම පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලවෙතට මුලින්ම තෝරගන්නේ මෞබිම පුවත්පතේ මුල් පිටුවේ තියෙන ප්‍රධාන සිරස්තලය. කරන් කැපිල්ල ඉවරයි බිල නගින්නේ මෙහෙමයි කියලා තමයි සටහන් වෙන්නේ. වැඩි කරන ලැබුව 66% විදුලි ගාස්තු සංශෝධනය ඊයේ 16 වනදා සිට ක්‍රියාත්මක වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචල විජේසේකර මහතා සඳහන් කළ තියෙන බවට තමයි මේ පුවතේ සඳහන් වෙන්නේ. ගෘහස්ත විදුලි ඒකක 30.30 කාණ්ඩ සඳහා පැවති ₹8 ඒකක මිල ₹30ක් වනු ඇති බවටත් මේ සටහන් වෙනවා. සේබිනි ඔබ කලින් සඳහන් කළ ආකාරයට මෙහිද සටහන් වෙනවා විදුලි ගාස්තුව වැඩි වෙන ආකාරය. එම පුවතේ තවදුරටත් සටහන් වෙන්නේ 31.60 දක්වා පැවති ගාස්තුව ₹10ක් බවටත් නව ගාස්තුව ₹37ක් බවටත් එහි ස්ථාවර ගාස්තුව 247ක් බවටත් මෙහි සටහන් වෙන අයුරින් 15ට ඔවුන් දක්වා තිබෙනවා කොහොමද ඔබේ විදුලි බිල වැඩි වෙන්නේ කියලා. ඒ වගේම තමයි තවත් පුවතක් සටහන් වෙනවා ඔබ සඳහන් කරපු පුවතක්ම මෙහි සටහන් වෙනවා. සේමිනි ජනකට කාර්යාලය නැති වෙයි කියලා තමයි මෙහි සටහන් වෙන්නේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ කාර්යාලයට සීල් තැබූ පුවත මෙහි සටහන් වෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලය තාවකාලික මුද්‍රා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඊයේ කියන්නේ 16 වෙනදා කොල්ලුපිටිය පොලිසියට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. කොල්ලුපිටිය පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව තමයි මේ ලෙස එමෙම නියෝගය නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් පුවතක් සටහන් වෙනවා මෞබිම පුවත්පතේ මුල් පිටුවේම. අපේක්ෂා රෝහලට නොමිලේ දුන් පිළිකා බෙහෙත් පිටටදී අල්ලස්ගත් ඖෂධ වේදියා රිමාන්ඩ් ගෙදරත් කෝටි 2ක බෙහෙත් තිබිලා.
මේ සටහන් වෙන අපේක්ෂා රෝහලට ලැබුණු මහරගම අපේක්ෂා රෝහලේ ගැබ්ගැල පිළිකාව සඳහා රෝගීන් වෙත නොමිලේ ලබා දෙන කාබෝෆැටින් නම් ඖෂධයේ මාත්‍රා 600 මිලිග්‍රෑම් පමණ රෝගියෙකු වෙත ලබා දීමට රුපියල් 22,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඒ රුපියල් 21,000ක මුදලක් ලබා ගත්තේ යයි කියන මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ වේදියා ලබන 28 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියෝග කරලා තියෙනවා. එවැගේම තමයි අංක 35-3 දෙවැනි මාවත අඹගහපුර මහරගම පදිංචි මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ඖෂධ වේදිකු ලෙස සේවය කළ මිස්සක උදයංග කන්ද මුල්ලගේ යන සැකකරු මෙලෙස අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරා කියලා තමයි සටහන් වෙන්නේ. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් 425,970ක මුදලක් තිබී හමු වූ බවටද පොලිසිය තවදුරටත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් තවත් පුවතක් උපුටා ගන්නවා. බෞබියම් පුවත්පතේ මුල් පිටුවෙන්ම චන්ද කාඩ්පත් මුද්‍රණය ප්‍රමාද වන කතාවක් මුද්‍රණාලාධිපතිනිය කලින් කිව්වේ නැහැ. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා හෙට 18 බෙදා හැරීමට නියමිතව තිබුණා. නමුත් එයට ප්‍රතිපාදන නොලැබීම නිසා මේවා මුද්‍රණය කිරීමට හැකියාවක් නොමැති බවට තමයි සඳහන් වෙන්නේ. එහිදී තවදුරටත් සඳහන් වුණේ ඔවුන්ට ප්‍රතිපාදන ලැබුණ හොත් මෙලෙස ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට කියන්නේ බැලට් පත්‍රිකා මුද්‍රණය කිරීමට හැකියාව තියෙනවා කියලා සඳහන් කරා. කෙසේ නමුත් දින නියමකින් තොරව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම කල් ගියා. මේ හේතුව නිසා එම පුවත තමයි බෞබියම් පුවත්පතේ මුල් පිටුවේ සටහන් වෙන්නේ. දැන් අපි අවධානය යොමු කරන්නේ ඩේලි මිර පුවත්පතට. ඒත් සමග අප දැන් සූදානම් ඩේලි මිර පුවත්පතෙන් පුවතක් අපට අගන්නට. Gota leaves for China. The couple left on flight MH178 of Malaysia Airlines at 12:25 AM on 16th කියලයි පොතේ වාර්තාවන් යනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චීනය බලා පිටත්ව ගියා කියලයි පොතේ වාර්තාවන්. ඔවුන් BIA සිට මැලේසියාවේ කුවාලාලම්පුර් බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට චීනය බලා පිටත්ව යාමට නියමිතයි කියලා තමයි ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසන්නේ. ඔවුන් ගුවන්තොටුපල ගුවන් භාණ්ඩ ප්‍රවාහන පරයන්තය භාවිතා කර එන් පිටත්ව ගිහිලා තියෙනවා කියලා තමයි පොතේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඒත් සමග අප තවත් පුවතක් උපුටා ගන්නවා ඩේලි මිරර් පුවත්පතෙන්. PUCSL to take legal action by chairman. ඒ අනුව නීති විරෝධී ගාස්තු වැඩි කිරීමට අදාළව මහජන උපයෝගිතා කොමිසම නීතිමය පියවර ගනී කියලා තමයි පොතේ සඳහන් වෙන්නේ. ඒ අනුව සභාපතිවරයා සඳහන් කරන්නේ විදුලි බිල 66%කින් වැඩි කිරීමට අමාත්‍යංශගත තීරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරනවා කියලා තමයි පොතේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒත් සමග අවසාන වශයෙන් පුවතක් උපුටා ගන්නවා ඩේලි මිර පුවත්පතෙන්. ලන්ච් පැකට්ස් cut to fried rice up by 10% කියලා තමයි පුවත වාර්තා කරන්නේ. The Canteen Owners Association has decided to increase the price of canteen items by 10% කියලා තමයි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව දිවා ආහාර ලන්ච් පැකට් සහ කොත්තු ෆ්‍රයිඩ් රයිස් ආදී ආහාර සඳහා ආහාර මිල රුපියල් 10%කින් එම මිල වැඩි කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා කියලා තමයි පුවතේ දැක්වෙන්නේ. අනුව ඉහළ ගිහින් තිබෙනවා එම මිල ගණන් අද සිට ඉහළ යනවා කියලා තමයි ඔවුන් තවදුරටත් වාර්තා කරන්නේ. මේ අනුව ඔවුන් ඊයේ දිනේදී සඳහන් කරා කිරිතේ සහ අනිකුත් කෙටි ආහාරවල මිල කිසිදු වෙනසක් නොවන බවත් ලන්ච් පැකට්ස් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් ආදී ආහාරවල මිල පමණක් 10%කින් ඉහළ යනවා කියලා තමයි ඔවුන් සඳහන් කළේ. සතිස් දැන් අපි අවධානය යොමු කරන්නේ ඩේලි නිවුස් පුවත්පතට. US Assistant Secretary of Defense meet Defense State Minister මාමේ පුවත ඩේලි මිර වෙබ් අඩවියෙන් දුපුටා ගත්තා. මීට පෙර the delegation led by US Principal Deputy Assistant Secretary of Defense for Indo-Pacific Security Affairs Jedidiah P. Royal paid a courtesy call on Defense State Minister Pramitha Bandaratnakon and Defense Secretary General Kamal Gunaratne during two separate occasions yesterday. May Ayurin Ohu Arakshaka Lekam Karyalayedi Arakshaka Lekam General
කමල් ගුණරත්න මහතාත් ඒ වගේම තමයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමු වූ පුවත ඩේලි නිවුස් පුවත්පතේ මුල් පිටුවේද සටහන් වෙනවා. තවත් පුවතක් උපුටා ගන්නවා ඩේලි නිවුස් පුවත්පතේ මුල් පිටුවෙම වොච් සංදේශය ඔන් රූපවාහිනී ටුඩේ සිකුරලියා ස්ක්‍රීන් ඔන් ITN tomorrow. The Sri Lanka Rupavahini Corporation, an independent television network under the guidance of the Mass Media Ministry, will begin telecasting award-winning Sinhala movies which had made lasting impact on Sri Lankan cinema-goers from today with a half an hour discussion on the acting evolution of film for its overall success and technical elements. එලෙස තමයි සටහන් වෙන්නේ ජාතික රූපවාහිනියේ නැරඹුවත් ඔබට මේ නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් පොතක් සඳහන් වෙනවා canvassing within public establishment prohibited election chief මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරලා තියෙනවා පොදු ස්ථානවල වගේම රාජ්‍ය ආයතනවල මැතිවරණ කටයුතු කිරීම සපුරා තහනම් කියලා හි සඳහන් වෙනවා election commissioner general සමන් ශ්‍රී රත්නායක in a circular bearing reference LAE 2023-36 has reminded all heads of public institutions, public servants, all politicians, political activists and trade unions activists that it is prohibited to canvass or distribute handbills or do any canvassing in public places. එලෙස තමයි ඩේලි නිවුස් පුවත්පතේ මුල් පිටුව සටහන් වෙන්නේ. අවසාන වශයෙන් තෝරගන්නවා රුපියස් 800 million still not disbursed to farmers' accounts. Officials have not corrected actual account numbers. මෙත් පසුගියදා පළමුණු පුවතක් ගොවි මහත්වරුන්ගේ ගිණුම් අංක නිවැරදි නොවීම නිසා තවදුරටත් රුපියල් මිලියන 800ක මුදලක් ඔවුන් වෙත නොලැබීම පුවතක් තමයි මේ සටහන් වෙන්නේ. Agriculture Commissioner General HMLA Abeyratna said that the account numbers of 8% of accounts of paddy farmers had not been corrected for them to credit funds to the value of rupees 800 million provided by the Asian Development Bank ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දුන් රුපියල් මිලියන 800ක මුදල මේ අයුරින් ගොවි මහත්වරුන්ට බෙදා දීමට නොහැකි වෙලා තිබෙනවා කියලා තමයි මේ පොතේ සඳහන් වෙන්නේ ගොවි මහත්වරුන්ගේ ගිණුම් අංක වැරදියට සටහන් වීම නිසා. ඔව් සතිස් සෙත් සමග අප සූදානම් දැන් gossip පුවත් වෙත අවධානය යොමු කරන්න. ඔසේවිනි අපි දැන් අවධානය යොමු කරන්නේ ගොසිප් ලංකාවේ බඩවියේ පළවෙන ගොසිප් එකක් වෙත. ලක්ෂ 50ක බැංකෝ ගිරව් කොල්ලේ වැරදි පණිද්දී වෑන්රේ අනතුර නිසා මාට්ටු කියලා මෙහි සඳහන් වෙනවා. විකිණීම සඳහා ඇති කරමින් සිටි රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මැකෝ වර්ගයට අයත් ගිරවුන් 6 දෙනෙකු කොල්ල කෑමට ගිය කණ්ඩායමකට උත්සාහය වැරදි ගොස් ඊට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වෙලා කියලා තියෙනවා කියලා තමයි මෙහි සටහන් වෙන්නේ. කුරුණෑගල ප්‍රදේශයේදී තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. යම් හේග් මොවුන් මෙලෙස සුරතලය සඳහා ඇති කරන සතුන් අභිජනනය කරන තැනක තමයි මේ අයුරින් මේ 6 දෙනා පැනලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී මෙහි හිමිකරු ඔහුගේ පියා අසනීප වීම නිසා රෝහලට ගොස් තිබෙනවා ඔහුගේ මව සමග පියාගේ සුවදුක් විමසීම සඳහා. ඒ අවස්ථාවේදී තමයි මෙලෙස ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට සොරුන් පැමිණිලා තියෙන්නේ. නමුත් ඔහුගේ මව යම් කාරණයක් නිසා නැවත නිවසට පැමිණිලා තියෙන මේ අවස්ථාවේදී ඇය දැකලා තිබෙනවා මේ අයුරින් මෙම මැකෝ ගිරව් ගෝණියක දමලා තිබෙන ආකාරයේ මේ අවස්ථාවේදී ඇය කලබලයට පත් වෙලා මේ සොරුන් සමග පොර බැදලා තියෙනවා කොහොම හරි කරලා මේ මැකෝ ගිරව් බේරගන්න. ඒ අවස්ථාවේදී ඔවුන් පිස්තෝලයක් පවා පෙන්නලා තිබෙනවා. නමුත් මැය ඒට තැති අරගෙන නැහැ. මැය මේ ප්‍රදේශවාසීන්ට කතා කරලා උදව් ඉල්ලලා කෑ ගහලා තියෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් නියම ස්ථානයට රැස්වීමත් සමග මෙම සොරු කල්ලි එතනින් පැනලා ගිහිලා තියෙනවා. ඒ අවස්ථාවේම ඇය මෙම මව තම පුත්‍රයාට දුරකථන ඇමතුමක් ලබා දීලා තියෙනවා. මේ අයුරින් සොරකමක් සිදු වෙලා තියෙනවා කියලා සොරකමක් සිදුවීමට ගියා කියලා. ඒ වහාම එම ස්ථානයට පැවිනෙද්දී ඔහු දැකලා තියෙනවා මෙලෙස ඔහුගේ ස්ථානයේ සොරකම් කිරීමට ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ සොරකමට පැමිණි පිරිස පලා යන ආකාරය. බොහෝ අවස්ථාවේදීම ක්‍රියාත්මක වෙලා මේ ඔවුන් පසුපස පලා හඹා ගොස් තියෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. මේ සටහන් වෙන්නේ ත්‍රාසජනක චිත්‍රපටයක ආකාරයට සිදුවීමක් ලෙසයි. ඒ අවස්ථාවේදී එක් යතුරු පැදියකට මොහු තමගේ වෑන් රථයෙන්
වෑන් රථය හප්පලා තියෙනවා. ඒ අවස්ථාවේදී එහි ගමන්ගත් දෙදෙනා අනතුරට පත් වෙලා තිබෙන එක් අයෙකුට දැඩි තුවාල වෙලා තියෙනවා කියලා තමයි මෙහි සටහන් වෙන්නේ. ඔවුන් දෙදෙනා මේ අවස්ථාවේදී දඹුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා කියලත් මෙහි සටහන් වෙනවා. ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම වලින් අනතුරුව ඉතුරු පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා කියලා තමයි ගොසිප් ලංකාවේ බඩවියේ පළවෙන්නේ. ඕ සතේ සේත් සමඟ දැන් අවධානය යොමු කරන්නේ bollywoodlife.com වෙබ් අඩවිය වෙත. අපි අවධානය යොමු කරමු Big Boss 16 winner MC Stan does first Insta live after victory. Join light list of BTS Jungkook with this viewership record කියලා තමයි එහි සඳහන් වෙන්නේ. අනුව Big Boss 16 හි ජයග්‍රහකයා වන MC Stan ජයග්‍රහණයෙන් පසු ඔහුගේ පළමු Insta live සමග නැරඹුම් වාර්තා බිඳ දමලා තිනවා කියලා වාර්තා වෙනවා සතිස්. ඒ විතරක් නෙමේ මුණාවරෙහි ෆාරුකි විසින් ලබා ඇති පුද්ගලික වාර්තා පවා අභිභවා ගොස් BTS Jungkook සහ වෙනත් අයගේ වාර්තාවලට සමාන ප්‍රතිශතයක් ගන්නා ලයිස්තුවටත් ඔහුගේ වාර්තාව හිමි වෙලා තියෙනවා කියලා තමයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. යනුව Big Boss 16 හි ජයග්‍රාහකයා වන MC Stan්ට සමාජ මාධ්‍ය විශේෂයෙන්ම ගත්තොත් Instagram ගිනියම් කිරීමට හැකි වෙලා තියෙන ආකාරයක් අපිට මෙහිදී දකින්න පුළුවන්. විනාඩි 10ක පමණ සජීවී වීඩියෝවක් ඔහු නිකුත් කරලා තියෙනවා. නමුත් සල්මන් ඛාන්ගේ ප්‍රසංගයෙන් අනතුරුව ඔහුගේ රසික පිරිසද මේ නිසා වැඩි වෙලා තියෙනවා කියලා එහි තවදුරටත් දැක්වෙනවා. ඒ විතරක් නෙවෙයි සතිස්, මෙම අගය මෙම නැරඹුම් වාර සංඛ්‍යාවේ අගය ඕනෑම ඉන්දියානු කීර්තිමත් පුද්ගලිකු සඳහා වෙන ඉහළම අගය කියලත් bollywoodlife.com වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වෙනවා. ෂාරුක් ඛාන් සහ අනිකුත් සියලුම Big Boss තරඟකරුවන් ලබාගත් නැරඹුම් වාර සංඛ්‍යාවටත් වැඩි අගයක් ලබාගෙන ඔවුන් අතර විශාල පරතරයක් තියලා ඔවුන් පරාජය කරමින් ජයග්‍රහණය කරන්නට MC Stan්ට හැකියාව ලැබිලා තියෙනවා කියලයි bollywoodlife.com වෙබ් අඩවියේ ඒ ගොසිප් එකේ ඒ විදිහට වාර්තා වෙන්නේ. ඒත් සමග සතේ අපි දැන් සූදානම් අද දවසේ කාටුන් වෙත අවධානය යොමු කරන්න. ඔව් සතිස්, රටේ වත්මන් සිද්ධීන් සම්බන්ධයෙන් අද කාටුන් ශිල්පීන් කොයි ආකාරයෙන්ද කාටුන් නිර්මාණ ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා අපි දැන් බලමු. දිනමෙන පුවත්පතේ අංජනගේ කාටුනයයි දැන් දොස්තර කෙනෙක් මත්පෙති විකුණලා මාට්ටු වෙලා කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, එතකොට අංජන කියනවා දැන් කාලේ දොස්තර රස්සා විතරක් කරලා මදි ඇති කියලා අංජන කියනවා දිනමින පුවත්පතේ අංජනගේ කාටුන්. ඔව් සේවිනිය, දැන් වැඩියෙන්ම කතාබහට ලක් වෙන පුවතක් නෙමෙයි විදුලි බිල වැඩිවීම සම්බන්ධ MD සිරිසේනගේ මරසිපාල කාටුනයක් තියෙන්නේ මේ විදුලි බිල වැඩිවීම ගැන තමයි. විදුලි බිල වැඩි කිරීමේ වාසිය මහජනතාවට මාස කිහිපයකින් දැනේවිලු කියලා තමයි කියන්නේ. ආණ්ඩුව කියනවා කියලා කියනවා. ආණ්ඩුවටත් දැනෙයි ඡන්දයක් තිබ්බොත් කියලා මරසිපාල උත්තර දෙනවා. ආණ්ඩුවට දැනෙයිලු යම් හේකින් ඔය ඡන්දයක් තිබ්බොත් මේ විදුලි බිල වැඩිවීමේ වාසිය. ඒ වගේම තමයි දැන් අපි අවධානය යොමු කරන්නේ මොන පුවත්පතේ කාටුනේ. ඔව්, ඒත් සමග ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් වෙතයි අපි දැන් අවධානය යොමු කරන්නේ. සරදමක්ම තමයි කාටුනේන් ඔබට දකින්නට වෙන්නේ. සරදම් කියනවා විදුලි බිල වැඩි කළා IMF එකට සතුටු ඇති කියලා. කොහොම නමුත් කාගේ කාගෙත් හේතුන් නිසා ජනතාවට යම් යම් අපහසුතාවයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නමුත් පංකජ රුවින්දගේ සරදම් කාටුනේයි ඒ විදිහට වර්තා කරන්නේ IMF එකට සතුටු ඇති කියලා. ඔව්, අවසාන වශයෙන් අපි ගන්නේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. මෙයත් විදුලි බිල වැඩිවීම සම්බන්ධව Facebook කාටුනේ. විදුලි බිල වැඩි කරපු හින්දා විදුලිය කැපිල්ලක් වෙන්නේ නැහැ කියලා ඇමති කංචන උජාරුවට කියන්නේ කියලා තමයි කියන්නේ. ඔව් ඉතින් බිල ගෙවන්න බැරි වුණාම ඉබේටම කැපෙනවනේ බං කියලා තමයි Facebook එකෙන් කියන්නේ. අපිට බිල ගෙවන්න බැරි වුණොත් කොහොමත් ඉබේම කරන්ට් කැපෙනවා. ඔව්, ඒත් සමග අප සූදානම් අද දවසේදී වැඩසටහන නිමාවටපත් කරන්න සූදානම්. හෙට උදෑසනත් යලිත් ඔබ හමුවන්නට. එතෙක් ඔබට ජයග්‍රහණ.